හාමස් පිළිබඳ කතාව. පිරිසිදු මහලී රටෙහි එක් ස්ත්‍රියක් හාමස් ඉතා විශිෂ්ට ලෙස උයා පිළියෙල කරයි. ඇය මනාසේ ඉව් හාමස් නරක් නොවී අවුරුද්දක් කල් පවතී. යන්තමට ඉව් මස් හමසක් නරක් නොවී පවතී. එක් දිනක් ඇයට බොහෝ හාමස් ලැබුණි. ඇගේ පුත්‍රයා දුරපලාතකට ගොස් සිටි බැවින් ඕ ඒ මස් උයා තැබීය. දේවතාවෝ මිනිස් වෙසින් එහි අවුත් ඒ මස් සියල්ල කත්වලින් ගෙන ගොස් ශාලි කුමරුට පිරිනැමූහ. ඔහු ඒ මස් එහි තබා කුමරුගේ ආයුත්තකයාට ඒවා පෙන්වා ඉවත්ව ගියහ. ඒ මස් එහි තැබූ කෙනෙහි මුළු නුවරය සුවඳ පැතිර ගියේ. ශාලි කුමරා දේවතාවන්ගේ මස් ගෙනා බව දැනගත්තේය. තමාගේ පින් බලය දැක සතුටෙන් පිනා ගිය කුමාර තෙමේ පිනද පුණ්‍ය විපාකයද මෙසේ කීය. දේව නාග යක්ෂ යන යම් කෙනෙක් අධික පූජාව කැමති වෙත් නම් නිරුත්තර පින් කෙතෙහි නිතර පින් කළ යුතුය. යම් කෙනෙක් සතුරු සිතැතිව පින් කෙරෙත් නම් ඔහු දිව්‍යමය වූද මනුස්සමය වූද සැප අනුභව කෙරෙත්. ඒ කුමරතෙමේ පෙර භවයේදී මහදන් දුන්නේය. ඒ පිනේ විපාකයෙන් අද දෙවියෝද මිනිස්සුද පුද පඬුරු ගෙනවිත් දෙති. තිරිසන් මුර්ග පක්ෂීහුද දෙවි මිනිස්සුද කළ පිනැත්තහු දක හැම කල්ලි වසඟේ පවතී. මිනිසා යම් යම් පිනක් කෙරේ නම් ඔහු කැමැති වෙන ඒ ඒ දේ සමෘද්ධ වේ. කාන්තාරයකදී හෝ විපත්ති කාලයකදී ඒ පින නොනැසී. Thank you.